කොරෝනා වසංගතයේ විසින් ලෝකයට පාඩම් ගොඩක් අපිට කියලා දීලා තියෙනවා. යුරෝපාකරයෙන් අපට ආනයනය කරපු බොහෝ සංවර්ධන මතවාද අද කුස්සක් බවට පත් වෙලා තියෙනවා. ජාතික රාජ්‍ය ඇතුලේ කෙරෙන නිෂ්පාදනය තමයි අවසානයේ තමන්ට ඉතුරු වෙන්නේ කියන පාඩම අපිට කියා දීලා තියෙනවා. ඒ නිසා මේ වසංගත අභියෝගයේ ජය ගන්නවත් එක්ක අපිට පටන් ගන්න වෙන්නේ මහා කර්මාන්ත පුනරුද යුගයක් දේශීය වශයෙන්. ඒ කර්මාන්ත පුනරුද යුගයට අපේ රටේ ජනමානසිකත්වය දැන් තියා ගොඩනගන්න ඕන. මේ වසංගත අභියෝගය අපි ජය ගන්නකොට එතන ඉඳන් පටන් ගන්න ගමනේ කතාව අපි දැන් ලියන්න පටන් ගන්නවා. ඒ නිසා තමයි අපි කල්පනා කරේ දැන් මේ වසංගතයත් එක්ක දැඩිසත්කාර ඒකක වල ඇඳන් පිළිබඳ සාකච්ඡාවක් මතු වුණා. බොහෝ කොටස් වූ අපිට 500කට වඩා දැඩිසත්කාර ඒකක වල ඇඳන් නැහැ කියන්නේ. ඒ ප්‍රශ්නෙට උත්තර හොයන්න තමයි අපි මේ ආරම්භයක් තිබ්බේ. මම ලිඛිතව ඉල්ලීමක් කළා මේ ආයතනයේ අධිපතිතුමාගෙන් ඔබට තිබෙන ශක්තිය පාවිච්චි කරලා ඒ ICU බෙඩ් ඇඳන් හදන්න පටන් ගන්න කියලා. ඒ අනුව තමයි ඉතාම කෙටි කාලයක් ඇතුළත මේ ආයතනය ඒ අපි දීපු අපි කරපු ඉල්ලීම පරිදි ඉතාම කෙටි කාලයක් ඇතුළත මේ ICU බෙඩ් එක ඇඳ හදලා පෙන්වුවේ. දැන් මේක ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන ආකාරයට පරිවර්තනය කරන්නත් පුළුවන් ඉදිරියේදී ඒක කරන බවත් උන් පොරොන්දු වුණා. දැනටමත් රජයේ ආයතන කිහිපයකින්ම මේ ඇඳන් පිළිබඳ ඇනවුම් ලැබිලා තියෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා දේශීය වශයෙන් දානපතියන්ගේ උදව් උපකාර අරගෙන ඒ සමහර රෝහල්වලට නොමිලේම ඒ ඇඳන් ලබා දීම සඳහා මේ ආයතනයේ ලව්ව ඒවා නිපදවා ගන්න. විදේශ රටකින් ගේනකොට යන මුදල වගේ අඩකටත් අඩු මුදලක් තමයි ඇත්ත වශයෙන්ම මේ වෙනුවෙන් වැය කරන්න වෙන්නේ. ඒ නිසා මුල්ලිමේ වශයෙන් ගත්තත් රජයේ සෞඛ්‍ය සේවයට මේක ඉතා විශාල වාසියක්. අනෙක් පැත්තෙන් මේකෙන් දේශීය වශයෙන් ගත්තොත් අපේ කර්මාන්තකරුවගේ හැකියාවයි අපි මේකෙන් පෙන්වන්නේ. ඒ විතරක් නෙවෙයි අපේ දරුවන්ට රැකියා අවස්ථාත් මේකෙන් සුලභ වෙනවා. කොරෝනා වෛරසය කියා දීපු පාඩම හරියට ඉගෙන ගන්නවා නම් අපි ලෑස්ති වෙන්න ඕනේ අපට උවමනා දී අපේ රටේ නිපදවන්න. මේ එකට තියෙන ආරම්භය. මේ රටේ කර්මාන්තකරුවන් එක තමයි අපි මේ වෛරස අභියෝගය ජය ගැනීමෙන් පස්සේ අලුත් පරිච්ඡේදයක් පටන් ගන්න. ඔවුන්ගේ නිෂ්පාදන වලට ඔවුන්ගේ කාර්මික නිපදවීම වලට ඉතා ඉහළ අගයක් සහ වටිනාකමක් ලැබෙන අනාගතයක් තමයි මේ පොළොවේ නිර්මාණය වෙන්නේ. යුරෝපයේ දිහා බලාගෙන පිටරට දිහා බලාගෙන එයින් එන දේවල් භුක්ති විඳින්න. එහෙන් එන ආහාර ටික කාලා බීලා ඉන්න, එහෙම නැත්නම් එහෙන් එන යන්ත්‍ර සූත්‍ර ටික මෝටර් වාහනේ පාවිච්චි කර කර ඉන්න, ඒ පරණ පරිච්ඡේදය අවසන් කරලා දේශීය වශයෙන් නිෂ්පාදනයට පණ දෙන අලුත් පරිච්ඡේදයක් ආරම්භ කරන්න කැමති වුණත් නැතත් මේ රටට සිද්ධ වෙනවා, ලෝකෙ හැම රටකටම සිද්ධ වෙනවා. ඒ නිසා නැවුදිහා බලාගෙන හිටපු යුගය නෙවෙයි, තමන්ගේ පොළොවෙන් වැඩ ගන්න යුගය, තමන්ගේ දෑතින් වැඩ ගන්න යුගයක් තමයි මේ කොරෝනා වෛරසය ජය ගැනීමෙන් පස්සේ අපි ඉස්සරහ පිට නිර්මාණය වෙන්නේ.